Hi guys, සුබ දවසක් ඔයගොල්ලෝ ඔක්කොටම. අපි අද කතා කරන්න යන්නේ iOS 18 beta 2 update එක ගැන. ඔයා තවමත් iOS 18 beta 1 update එකේ අපේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට YouTube එකට ගිහලා තරුෂ වේසර් iOS 18 කියලා බලාගත්තොත් එහෙම ඔයාලට අන්නේ ඒක බලාගන්න පුළුවන් වෙනවා වගේ මේ වීඩියෝ එක. එහෙම නැත්නම් ඔයාලට මේ දැන් උඩින් යන වීඩියෝ කාඩ් එක උඩ ක්ලික් කරලත් ඔයාලට අන්න ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වෙනවා. අත්‍තර කද්දොත් එහෙම iOS 18 beta 2 මෙන්න මේ big update එකේ කලින් එකේ සැරේ වගේම තමයි GB එකේ size එක නම් 6.84 ම තමයි. හැබැයි කලින් එකේ ඊට වැඩිය පොඩ්ඩක් වැඩි තිබ්බා. අපි මේක අප්ඩේට් කරාට පස්සේ අපිට මේකට එන features මොනවද කියලා ගත්තොත් එහෙම අර බලාගන්න පුළුවන් වෙනවා. වෙනද වගේ මේක tap කරගෙන මිද්දි වල edit පෙන්නනවා, edit කරනවා, customize තියෙනවා. මෙන්න මෙතන තියෙනවා අපිට නිකන් අර බයිට්නස් වැඩි කරන එකක්. අන්න ඒක ක්ලික් කරාම වෙන්නේ වාගේ මේ බෑක්ග්‍රවුන්ඩ් එකේ තමයි ලයිට් වෙනවා, ඩාර්ක් වෙනවා, ඩාර්ක් ලයිට් අන්න ඒ විදිහට වෙනවා. ඒ වගේම වෙනද වගේ ලාර්ජ් කරන්න පුළුවන් මේ තියෙන ඇප් ස්මෝල් කරන්න පුළුවන්. අන්න ඒක අලුතෙන් අලුතෙන් ෆීචර්ස් එකක් කියන්න ඕනේ. මෙන්න මෙතන මේ බෑක්ග්‍රවුන්ඩ් එක ලයිට් ඩාර්ක් කරන එක මෙතන ඩාර්ක් කරා දැන්. ඒකෙන් පස්සේ ආර මෙන්න මේ විදිහට උඩට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන උඩම තියෙන පවර් බටන් එක. ඒක තිබ්බේ නැහැ. දැන් Android එක වගේ මම අන්න ඒක උඩ පාර ක්ලික් කරාට පස්සේ මම අන්න ඒක උඩ ක්ලික් කරාන් ඉඳලා පස්සේ මේ විදිහට පේනවා slide to power off කියලා. මම ඒක cancel කරනවා දැන්. ඒකෙන් පස්සේ මම මෙන්න මෙතනින් ඔයාලට lock screen එක පේනවා. මම lock screen එකේ ඔයාලට මේ විදිහට lock screen එක tap කරන් ඉන්නවා. ඒ පස්සේ වාගේ password ගහලා මම log වෙනවා. මෙන්න මෙතන කස්ටමයිස් තියෙන මම මෙතන ලොක් ස්ක්‍රීන් ක්ලික් කරනවා. මෙතන ඩෝර් කලින් සැරේ වගේ වට කැමති ෆීචර් එකක් ඇඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සොෆ්ට්වෙයාර් එකක් වුණත් ඔයාලා දැන් මෙතනට ඇඩ් කරගන්න පුළුවන් මේ අලුතෙන් අර තියෙන ෆීචර් එකක් එක්ක. අතන මට දැන් මෙතන ඕනේ ටෝච් එක මතම ෆ්ලෑෂ් ලයිට් එක. මම මෙතන ෆ්ලෑෂ් ලයිට් එක තියෙනවා. දැන් බස මම මෙතන ඩන් දෙනවා. ඒකෙන් පස්සේ ඒකෙන් පස්සේ ඔයාලට ආයෙත් උඩටම ගියාට පස්සේ මෙන්න මෙතන අර පවර් බටන් එක තිබ්බ පැත්තෙම left side එක ඔයාලා බලා ගන්න පුළුවන්. left side එකේ plus mark එකක් මම අන්න plus mark එක ක්ලික් කරනවා. එතනින් ඔයාලට මෙන්න මෙතන තියෙන add control එක කරන්න පුළුවන්. එතනින් ඒකෙන් පස්සේ ගන්න ඕනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මේ අලුත් බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරාම දැන් ඔයාලට පේනවා ඇති ඔයාගේ phone එකේ තියෙන app සහ බෑක්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් වෙලා තියෙනවා. මම ආයෙත් අන්නේ ඒකෙන් ඩාර්ක් මෝඩ් ඔෆ් කරාට පස්සේ පේනවා ඇති සම්පූර්ණයෙන්ම ලයිට් උනා. දැන් මම මෙතන ගිහලා මෙන්න මේ ඩාර්ක් මෝඩ් ඔන් කරා. අන්න ඒ ෆීචර් එකක් අපිට අලුතෙන් එලා තියෙනවා. ඒකෙන් පස්සේ ඔයාලට සෙටින් වලට ගියොත් එහෙම බලන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට තමයි ඔයාගේ iCloud account එක පේනවා නිකන් අමුතු විදිහට. මම තව ටිකක් පල්හැර ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්හැම තියෙනවා. ඇක්සබිලිටි කියලා මම අන්න ඒකට ක්ලික් කරනවා. ඒකෙන් පස්සේ ඔයාලට පල්හැර ගියාට පස්සේ බලන්න පුළුවන් වෙනවා ආයි ට්‍රැකින් කියලා අලුත් ෆීචර්ස් එකක් තියෙනවා. කලින් එකේ තිබ්බා. ඇත්තටම iOS 18 එකේ මම හිතනවා මේකේ මෙන්න මේ ආයි ට්‍රැකින් කියන එක ඔන් කරලා පස්සේ මේකේ ඔයාලට වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඇත්තටම එහෙම දැන් මේකේ ඩොට් යනවා. අන්න ඒකේ යන ඩොට් එක දිහා අපි ඔයාගේ ඇස් දෙකේ ඔයා ට්‍රැක් කරගන්නවා. ඒකෙන් පස්සේ ඔයාලට ඔයාගේ ඇස් දෙකෙන් ඔයාට ෆෝන් එක සම්පූර්ණයෙන්ම නිකන් Apple Vision Pro එකේ වගේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම අදුතේම වෙනදට වැඩි වාර මේ ෆීචර්ස් මා ස්මූත් විදිහට ඔන් කරන්න පුළුවන්. අතන දැන් ඔයාට මේ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන් වෙනවා. මම දැන් මේ ඔන් කරලා නිකන් මාර්ම ස්පීඩ් එකෙන් වෙනදට වැඩි මේක මේ ස්පීඩ් වෙලා තියෙනවා මම කියන්න ඕනේ. නැත්නම් අපි දන්නවා වෙන සොෆ්ට්වෙයාර් එකකුත් එනවා. මාර්ම 30ක් වෙනවා. එක එක ලෙඩ ගොඩක් එනවනේ. මම බලා ගන්න පුළුවන් වෙනවා මේකේ නම් එහෙම අවුලක් මෙහෙම නෑ දැන්. ඒකෙන් පස්සේ මේක ඇවිල්ලා තියෙනවා ආයේ සෙටින් වලට ගියාට පස්සේ ආව දන්නවා සෙරි ඉන්නවා. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. සෙරි ඉස් ඇන් ඉන්ටෙලිජන්ට් ඇසිස්ටන්ට් දැට් හෙල්ප් යූ ෆයින්ඩ් ইনফෝමේෂන් ඇන්ඩ් ගෙට් තින් ඩන් කියලා වට අන්න ඒතර බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ වට ඒ ෆීචර්ස් ටික තමයි ඇවිල්ලා තියෙන ඉතින් කලින් තිබ්බ ඒන් එකේ තියෙන ෆීචර්ස් ටිකටම තව අලුතින් ෆීචර්ස් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. එකක් කියලා නෙම කරන්න බෑ, ෆීචර්ස් ගොඩක් තියෙනවා. මම මේ ටිකක් කිව්වේ නැත්තම් වීඩියෝ එක දික්ුණොත් එහෙම වාට මේක බලන් ඉන්න බෝරින් වෙනවා.
මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නැද්ද වැදගත් වෙන්නේ නැති කියලා අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණාද නැද්ද කියලා පල්ලෙලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු. අන්තර්ෂ 20.